திருவோம் சர்ணாய் சமட்ட மேவாஸ்தாவேதி விசேஷ தேக் மம பாசன் நட்ட கமதி மவிசின் பிரகாஷேட்ட சம்பாதனை கொட்டு அத்ருத்த தரமின் பிரகாஷேட்ட மவிசிம்னு பிரகாஷேட்ட பத்கனலது இதா வெதகத் கிரந்த தஹாட்டக் सिंगल सह इंग्लिश भाषा में संपादने के लिए तीनों इवें समहर उत्पत्ति महालग नति धर्म अरगन गी कट्टी के नल दिन तीन देवल टिकक मंकी अन्ना समहर इवे एंड तीनों लबेंड तीनों की वंड अरगन गील मुगद पुस्तकाल वाल न्याय गेला अतः पुस्तकाल वाल एर पत् मम දැම්මිනේ ඒ දාපු ඔක්කොම නොමිලම ප්‍රතිත්‍යාග කරලා තියෙනවා ගොඩාක් ප්‍රසිද්ධ පුස්තකාල වල එසේම YouTube එක හරහා සෑහෙන සංඛ්‍යාවක් පොත් මා විසින් සම්පාදනය ප්‍රකාශයට පත් කරලා තියෙනවා මේ සියලුම පොත්වල ඊතර අර්ථයක් මූලික පරමාර්ථයක් ගැඹුරලා තියෙනවා ඒ පරමාර්ථය තමයි සම්බුදුරජාණන් වහන්සේගේ අපේ සම්බුදු පියාණන් වහන්සේගේ විශේෂයෙන් විග්‍රහයක යෙදුනොත් මහා කරුණික වූ මහා මෛත්‍රීන් පිරුණා වූ නිදුකානන් වූ අසරණ සරණ වූ දයාවෙන් මනුෂ්‍ය සංඛ්‍යාව සියලු සත්ව සංඛ්‍යාව तुन लोकट मैत्रीय दयाव करुणाव मुदाहल तिलवट गुरु अमा मैन्यु बुदुपियान अन्वांसे मिन्न मेव अन्वर्तना इतना तव दिया दैनिक रात्रि मध्यम रात्रि सिट पांदरयामे तेक एक कोटि विशिलक्ष वतावक एक बुधुवरेकुट පමණයි කරන්න පුළුවන් ඒ වතාවක් සංඛ්‍යාවක් මහා මෛත්‍රිය විශ්වයට මුදාහල අපේ සම්බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාව මහා දයාව මේ වචන දෙකක් නැයක තමයි විශ්වයේ පවතින බලවත්ම ආයුධය මේ ආයුධයට මේ බලවත් මෛත්‍රී කරුණාවට යටකරන්න පුළුවන් මේ ශාන්තියට යටකරන්න පුළුවන් දෙයක් මෙලව නැහැ අද වර්තමානයේ බැලුවොත් හැමතැනම යුද්ධ හැමතැනම කලබල හැමතැනම කවදත් තිබුණා මේ දේවල් කාලෙන් කාලයට මතුවෙන මහා ජන සංහාර අන්තිමේදී ඒම සංහාර වලින් පසුව ඉතිරිවන දෙයක් නැහැ මේ කෙටි මනුස්ස ජීවිතයේදී ඔය ලොකු ලොකු අධිරාජ්‍යවාදීන් ඒකාධිපතියන් පහළ වෙලා හිටියා මේ ලෝකේ අන්තිමට ඒගොල්ලෝ ගිනිච්ච දෙයක් නැහැ සමහරු අන්ත අසරණ දුකි බවට පත් වෙලා රෝගාතුර වෙලා පණ යන්න පණ අදිමින් මිය ගිය අය තමයි බොහොම සිටින්නේ ඒ අවස්ථාවට කතරම් බලපරාක්‍රමයක් ලෝකට පෙන්වුවාට තමන්ව බේරගන්න කිසි කෙනෙක් එන්නේ නැහැ එන්නත් බෑ ඒකනේ ලෝයඩ සංග්‍රහවේ පවා එම කත්‍රුවරයන් වහන්සේ දිසාවදාරලා තියන්නේ අදාද එයිමරු පින් කරගන්නේ කෙලෙසද සිටමරු නේති සිතන්නේ කිකලද මහසෙන් මරු අපවන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ කිකලද මහසෙන් මරු අපවන්නේ මරුට අපවෙන්න මහා සේනාවක් හිටියත් ලෝකෙම එකම සේනාවක් බවට පත් වුණත් මාරයට අපවෙන්න නම් කිසි කලක කිසියෙකු පහළ වෙන්නේ නැත අන්තිමේදී අහන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ අයි කුසලයට කම්මැලි වෙන්නේ අද කුසලයේ කියන එක වරදව වටහාගෙන වරදව විග්‍රහ කරගෙන වරදවා තේරුම් ගෙන ඉන්න බෞද්ධ ලෝකයකයි අපි ඉන්නේ. අපි හිතනවා දැන් මල් ගොඩාක් පූජකලා අනුන් කුරු ගොඩාක් පූජකලා
මංගෙන වරදව වටහා ගන්න බෑ මේක තමයි සත්‍ය මේක දර්ශනය බුද්ධ දර්ශනය මේක සසරෙන් එගොඩ වීමේ දර්ශනයක් නිර්වාණය නිවන වන කියන්නේ තෘෂ්ණාව නි නැති කිරීමේ තෘෂ්ණාව නැති කිරීම නිර්වාණය වාණය තෘෂ්ණාව නිර් කිරීම අර නිර්මාංශිකත්වය කියන්නේ මස් නොකෑම ඒ වගේ නිර්වාණය වාණය තෘෂ්ණාව නැති කිරීම සහ නිර්තෘෂ්ණාව තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය මේ දර්ශනය මෙතන තියෙන්නේ හැම කෙනාම අද කරන්න වෙන මොනවාක්වත් නෙමෙයි භව තණ්හාවක් මේක ඊළඟ භවයට යන්න තරඟට කටින පූජා පින්කම් පවත්වනවා පුළුවන් තරම් අරයට වැඩි මම් වියදම් කරනවායි කියලා එහෙම දේවල් කිසි කාලෙක බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිද්ධ කාලයේදී කිසි කාලෙක උනේ නැති දේවල් ඔහොම ලුකුවට පින්කම් නෙමෙයි ඒක සාමාන්‍ය සාමාන්‍යම දෙයක් ඒ වසාන ඍතු ඉවරුණාට පස්සේ කටින චීවරේ පූජා කිරීම සාමාන්‍ය දෙයක් ඒකේ මූලාරම්භකයා වෙන්නේ ඒ සංඝයා වහන්සේ ඒ සංඝයා වහන්සේලා පන්සල්වල ආරාමවල වැඩ සිටින උන්වහන්සේලා සීලවන්ත වෙලා උන්වහන්සේලා ඒ ආකාරයෙන් බවුන් වඩලා මාර්ගඵල ලැබුවාම තමයි ඒ වටිනා කුසලයේ දායක කාරකාදීන්ට හිමි වෙන්නේ සිව්පසෙන් සංග්‍රහ කරන්න කියලා අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ දායක කාරකාදීන්ට දේශනා කළා විතර නෙමෙයි ඒක උත්තම පුණ්‍ය කර්මයක් මොකද වස්සාන ඍතුයේ තමයි මේ බවුන් වඩන්නන් වඩන ස්වාමින් වහන්සේලා වැඩි දෙනෙක් කියන්නේ සම්පූර්ණ වාගේ කළනම් මාර්ගඵල ලබන්නේ රහත් භාවයටත් සමහරුපත් වෙනවා එ මොකද සිව් පසෙන් සංග්‍රහ කරන්න මේ උන්වහන්සේලට බාධකයක් වෙන්නේ නැහැ උන්වහන්සේලා පින්ඩපාත ඇවිදින්ද ගියාම උන්වහන්සේලාගේ පයට පෑගිලා වසන ඍතුයේ පොළොවෙන් පෑගෙන පෙනෙන නොපෙනෙන සතුට වර්ණයටපත් වෙනවා එකපාරක් පින්ඩපාතේ එක වතාවක් ගිහිලා ආපුවාම කෝටි ප්‍රකෝටි ගාණක් පෙනෙන නොපෙනෙන සතුන් මිය යනවා අන්නේ මහා මෛත්‍රිය සදායි මේ වසානේ කටිනේ නියම කළේ එම දායකින්ට කිව්වා සිව්පසෙන් සංග්‍රහ කරන්න මොකද්ද සිව්පසේ ඉස්සලම් ආරණ්‍ය සේනාසනය හදලා එයාට පූජා කරන්න ඒ කාලයට වැඩවාසය කරන්න ඊළඟට පිණ්ඩපාතය ඇවිදින්න ආරේ මේ කරන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔබතුමාලා කෑම බීම ගෙනල්ලා උන්නාන්සේලට සංග්‍රහ කරන්න මහා පිංකමක් උන්නාසලා බවුන් නඩලා මාර්ගඵල ලබා ගන්න යන්නේ ඊළඟට ගිලානපත්ත්‍ය කියන්නේ ගිලන් පස කියන්නේ දැන් කියන කොත්තමල්ලි ඒවත් ඇතුළුව ගිලන් වුණොත් බැරි වෙලාවක් ඒකට බේත් හේත් ගිලානපත්ත්‍ය පූජා කරන්න ඒකම අවසානයේදී වස්සානේ අවසානයේදී චීවරය ඒවත් කටිනේ කටිනේ කියන්නේ ඒකේ තේරුම සිවුරු සියල්ල එකට තුන් සිවුර මසා ඒක කෑලි වලින් මසන්න ඕන එක ලස්සනට අරේ මේ කියලා දෙයක් නැහැ. සිවුරු කෑලි එකතු කරලා ඒක මසනකොට ඒක කටිනයක් බවට පත් වෙනවා. බර තත්වයකට පත් වෙනවා කටිනයක්. තද තත්වයකට පත් වෙනවා. අන්න කටින සිවුර පූජා කරන්න. අන්නේ බුදු පියාණන් වහන්සේ වදාරා සිටියේ. ඒ වගේ මේ ප්‍රයෝජනයට ගත්ත බොහෝ භික්ෂුන් වහන්සේලා අති බොහොමයක් මාර්ගඵල ලැබලා නිර්වාණ සම්පත්තිය ලබා ගත්තා. එයා පාරමිතා පුරාගෙන එන කට්ටිය නිසායි පස්මහා බැලුම් බලලා එම කාලෙනිම සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ලෝකට වැඩම කළේ උපත්ය ලැබුවේ. තෙරුවන් සරණ සිළු දෙනාටම මේ සම්සිද්ධව මා දේශනා කළේ ඒ වටහාගෙන සේක්වා කියලා මම ඉතා කරුණාවෙන් ආරාධනය කර සිටිනවා. සීලුම නර්මන අයට සහ අහුම්කන් දෙන දායක සදහත් එක්නසුන්ට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.